රාජ්‍ය ආදායම ප්‍රමාණවත් ලෙස වැඩි කර ගැනීම ඉලක්කයෙන් මේ විවිධ බදු යෝජනා වෙනවා. අපිට ක්‍රමවේදයක් නැද්ද? දැනට පවතින බදු දැල ඇතුල් නොවී සිටින කණ්ඩායම් ඇතුල් කර ගැනීමේ ක්‍රියාවලියකට යන්න. එතුමා සංඛ්‍යාලේඛනක මම හිතන්නේ සංඛ්‍යාලේඛන හරි කියලා කොහොම හරි මම කරුණාටික එතුමට ලබලා දෙන්නම්. කී දෙනෙක්ටද මේ බදු එකතු කරන්න තියෙන්නේ කියලා වේස් ඇන්ඩ් මීන්ස් කමිටියයි රාජ්‍ය මූල්‍ය කමිටි දෙකම එකතු වෙලා අපිට පුළුවන් සාකච්ඡා කරන්න කොහොමද තව අමතර බදු තියෙන්නේ එකතු කරන එක. ඒ වගේම IMF සංවිධාන යෝජනත් අපි ඉදිරිපත් කළේ ඒක සාකච්ඡා කරන්න පුළුවන්. කොහොමත් අද නම් අපේ විපක්ෂ නායකතුමාට වාසි දවසක්. අනුර දිසානායක මන්තුමා ඉංගලන්ති. ගරු කතානායකතුමනි අනේ අපිටත් අවස්ථාව දෙන්න. ගරු ජනාධිපතිතුමා ඉතාම සූක්ෂම පන්දු යැවීමක නිරත වුණා. ඔබතුමා හරි දක්ෂ ලෙස පළවෙනි කාරණේ මතු කළේ කාන්තාවන් සභ්‍ය බල ගැන්වීමේ පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගෙනෙන ලද තීන්දුව ගැන. ඔබතුමා ඒ තීන්දුවට අභියෝග කළා. ඒ මාතෘකාව විතරක් මේක සාකච්ඡාවට ලක්වේ කියන සූක්ෂම ඥානය ඔබතුමාට තියෙන නිසා කොවිඩ් කාලේ මේ දැන් අතීතයට එක් වෙච්ච කාරණයක් වෙච්ච ඒ නිසා ඒව ගැන අපිට එකඟ හැබැයි ඒක දැන් අතීතයට එක් වෙච්ච දෙයක්. කුලියට දෙන කිවල් ගැන බද්ද. ඒ බද්ද ගැන පන්දු තුන්වෙනිව දැම්මා. අපේ විපක්ෂ නායකතුමා බොහොම අනේ මන් දන්නේ ඒ තුන්වෙනි බෝලය ගත්තා. මම කියන්නේ මෙතන ඔබතුමා දාපු බෝල තුනෙන් බලවත්ම පන්දුව පළවෙනි පන්දුව. කාන්තාවන් සවිබල ගැන්වීම නම් ඒක කාන්තාවන්ට පමණක් සීමා වෙන්න ඕනේ. ඒ සංක්‍රාන්තික ලිංගිකයන් සම්බන්ධයෙන් අදාළ වෙලා තියෙනවා. මේ කාන්තාවන් සවිබල ගැන්වීම ඇතුළට මේක දැම්මේ ඇයි? ජීව විද්‍යාත්මක කාන්තාව සවිබල ගැන්වීමේ මුවාවෙන් විශාල ජාවාරමක් තියෙනවා දැන් ලෝකයේ. දැන් සමහර බටහිර රටවල ප්‍රාථමික අංශයේ දරුවන්ගෙන් අහනවා දෙමාපියන්ගේ අවසරයෙන් තොරව ලිංග විපර්යාස කරගන්න කැමතිද කියලා. මේ හොඳට ඉන්න කොළු පැටියව ගෑනු දරුවෙක් කරන්න. හොඳට ඉන්න ගෑනු දරුවව පිරිමි දරුවෙක් කරන්න. පුරුෂ ලිංගිකයක් ඩොලර් 4000යි. කාලය බේරා ගැනීමේ අවස්ථාවෙන් තමයි මම අර එක ප්‍රශ්නයකට විතරක් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරේ. ආදාහන භූමිදාන කතාව ගැන කතා කරොත් ඒක මේ රටේ දේශපාලන ඉතිහාසයේ රජයක් හැටියට ක්‍රියාත්මක කරපු එක ජාතියක් එක ආගමක් ඉලක්ක කරගෙන මේ රටේ මුස්ලිම් ඉස්ලාමීය ජනතාව මත පටවන්නට ක්‍රියාත්මක කරපු නිින්දිත ක්‍රියාදාමයක්. ජනාත්මාට කියන්නට ඕන මට කවුරුත් රටේ හිටියත් එකයි පිටරට හිටියත් එකයි මම මගේ වැඩ ටික කරගෙන යනවා. ගමන් කරන්න මන් තුමනේ තමුන්නාංශය අද පොහොට්ටුව එක ආණ්ඩු කරනවායි කියලා පොහොට්ටුව සුද්ධ කරන්න එපා. ඉක්මන් කරන්න. තමුන්නාංශය වාඩි වෙලා ඉන්නේ අපරාධකාරයෝ එක්ක. මම එකක් කියන්න ඕනේ අපි මෙතන අපේ බලේ තියා ගන්නවද නැද්ද? ජනතාවට පරමාධිපත්‍යය තියෙන්නේ. ඒ පරමාධිපත්‍යය ඇත්ත වශයෙන්ම තියෙන්නේ ආයතන දෙකකට. පාර්ලිමේන්තුවටයි ජනාධිපතිටයි. මේ අවස්ථාවේදී ආයතන දෙකම එකතන ඉන්නේ. අධිකරණයේ බලතල එන්නේ පාර්ලිමේන්තුව මාර්ගයෙන්. ඉස් ටේක් ද නැෂනල් පොලිසි ඔන් ජෙන්ඩර්. දැන් මේ ගැන කෑ ගහන්න වැඩන්නේ. මේක 2011 කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවයි හිටියේ. ඉතින් මෙතුමායකට විරුද්ධ නම් ඒ කාලේ විරුද්ධ වෙන්න තිබුණේ. අන්තිමට අපිට කරන්නේ 2023. හරි. ඒක මේ ආණ්ඩුව යටතේ කරා. ඒකේ ප්‍රශ්නයක් නෑ. We haven't gone to recognize the transgender for sustainable development talks on men and women. But they say at the end for getting basic services everyone must be treated alike. Even transgender, we all agree. Whether it's health service or education or employment, you can't discriminate. But it's about women's rights. දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ ආරක්ෂා කරනකොට මේ ශ්‍රේෂ්ඨාධිකරණය කියලා නැහැ. මේකක් කරන්න පුළුවන්. ඉතින් ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. The government has not gone for same-sex marriages or mixed distinct or anything. We have only stuck to the decision. මුජිබුර් රහමන් අමතයි මං ඇවිල්ලා තියෙන්නේ මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න කියලා. ඒ ආණ්ඩුව කරපු ඒ ආණ්ඩුව ඒ ගැන කතා කරයි. ඒත් මම මොනවද කියන්නේ ඒක වැරදි කියලා මේ අයට නඩු තීන්දුවක් තිබුණාම. ඉතින් මේ නඩු තීන්දුව නේකොල්ල ආරක්ෂා කරන්න. ඒක වැරදි. ඉතින් මම මොනවද කියන්නේ? මං මට කියන්න පුළුවන් මෙතුමාට මේක වැරදි කියලා. ප්‍රසන්න නැන්දේ රොස්වන් මට හැදිලා කියයි මෙතුමා කියයි නඩු තීන්දුවක් අපි වැඩ කරනවා. මෙතෙන්ට උවමනා නැහැ අන්තවාදයේ. අන්තවාදයේ ගොඩෙන් ඔබතුමාව උස්සලා මම UMP දැම්මේ. කරුණාකර අනික් වාගේ අන්තවාදයේ ඉන්න මම තාම UMP ඉන්නේ. කරුණාකරලා මේ අන්තවාදයේ ඉන්නවා කියලා මං කියන්නේ.